මෙරට ගොඩන ගන්න ඕන ගොඩන ගන්න හුදකලා වෙලා තනියම ගොඩන ගන්න බෑ මේ රටට දැන් අපිට තනියම නැගිටින්න ශක්තියතාවයේ මදි ලෝකයේ ඇතිවෙති වෙනනා වෙනස්කම් පිටා උඳින් උකහා ගන්න ඕනකම තිබෙනවා එනිසා අපිට විදේශීය ප්‍රාග්ධනය කඳව ගන්න තුණා විදේශීය ඥානය කඳව ගන්න තුණා ඒකට අවශ්‍ය වෙන ශක්තිමත් ජාත්‍යන්තර සබත්තාවෙන් අපිට අවශ්‍යයි අපේ රටේ පාලකයන් කාටවත් පෞගේ කාලේ ශක්තිමත් ජාත්‍යන්තර සබත්තාවෙන් තිබුණේ නැහැ අපේ ආගේ විදේශ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද මොකද්ද විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ අපේ රට විදේශ අනිත් හැම එකටම ඔබ හිතනවද අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් නැහැ සෞඛ්‍යයට ප්‍රතිපත්තියක් නැහැ කුසිකර්මයට ප්‍රතිපත්තියක් නැහැ ආර්ථිකයට ප්‍රතිපත්තියක් නැහැ විදේශ විතර ප්‍රතිපත්තියක් තියෙනවා තිබුණාද නැහැ ඒකත් නැහැ මතකද බගන්න අපේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද අපේ නායකයෝ සල්ලි දීලා ගත්ත මේ පාලක විදේශීය සමාගම් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ව්‍යාපෘති ප්‍රහක් ආරම්භ කරා මත්තල ගුවන්තොට පොළ සූර්ය ක්‍රීඩා පිටරිය හම්බන්තොට වරාය හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව අගුණකොළ පැලසේ හිරගෙදර දැන් හම්බන්තොට දුවන්නේ මොකද හම්බන්තොට දැන් දුවන්නේ එකයි මොකද අගුණකොළ පැලසේ හිරගෙදර විතරයි ගුවන්තොට පොළේ ගුවන් යානනේ වරාය නැවුනේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන්නේ සම්මන්ත්‍රණ ශාලාවේ සම්මන්ත්‍රණනේ ඒව උනේ කොහමද ඒ උනේ නායකයෝ ඒ සමාගම් සල්ලි දීලා ගත්තා විදේශ ප්‍රතිපත්ති ඒක මහින්ද රාජපක්ෂ හින්දු පත්‍රයත් එක්ක කරපු සාකච්ඡාවක් තිබුණා මහින්දට චෝදනාවක් තිබුණා මහින්ද චීන ගැති කියලා ඒක බේරන්න තමයි මේ සාකච්ඡාව කරේ ඉන්දියානු මාධ්‍ය වේදිකාව මහින්දගෙන් අහනවා ඔයා නොරොච්චෝල බලාගාරය හදන්න දුන්න චීනෙට නේද ඔය චීන පක්ෂපාතී නේද කියලා අහනවා එතන මහින්ද කියනවා ඇයි එහෙම කියන්නේ මම සම්පූර්ණ බලාගාරය හදන්න දුන්නේ ඉන්දියාවට ඉදස් මාධ්‍ය වේදිකාව අහනවා ඔබ මාතර ඉඳන් බෙලියත්තට රේල් පාර හදන්න දුන්නේ චීනෙට නේද කියලා ඔබ චීන ගැතිනේ කියනවා එතන මහින්ද කියනවා මොන බුරුද මම ඕමන්ත ඉඳන් කංකසන්තුරේට මෙදවචිනන් තලෙමන්නාරමට රේල් පාර හදන්න දුන්නේ ඉන්දියාවට කියනවා ඊළඟ ඕනනම් අහන්න පුළුවන් ඔබ මත්තල ගුවන්තොට පොළ හදන්න දුන්නේ චීනෙට ඉන්දියාවට පළාලු ගුවන්තොට පොළ අලුත් වැඩිය කරන්න දෙනවා සූර්ය පිටුනි හදන්න දෙනවා චීනෙට දොරයප්ප ක්‍රීඩාංගණය අලුත් වැඩිය කරන්න දෙනවා ඉන්දියාවට දකුණු වරාය දෙනවා චීනෙට බටහිර වරාය දෙනවා ඉන්දියාවට ඔන්න ප්‍රතිපත්තිය ඒගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද එක රටකට කොමිස් වලට ගිලිලා ව්‍යාපෘතියක් දෙනවා ඒක බේරගන්න ඒ සමානම එකක් ඉන්දියාවට දෙනවා ඕකයි විදේශ ප්‍රතිපත්තිය නමුත් අපිට ඉතාමත් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් වෙන එක අපි පොඩි මිනිසුන් හැබැයි ලෝකෙ කිසිවත් කිසිම බලවත් රාජ්‍යයකට හෝ ලෝකෙ කිසිදු බලවත් සමාගමකට හෝ අපව මිලදී ගන්න බෑ මහින්ද ගත්තට මත තියාගන්න අපිව ගන්න බෑ එවගේම අපි ඉන්දියාවෙද කිව්වා ලෝකේ වෙනස් වෙලා තිබෙන්නේ 90ට පෙර ලෝකේ වෙනස් 90 ඉඳන් 2010 දක්වා තව ලෝකයක් 2010න් පස්සේ ලෝකේ වෙනස් වෙලා තියෙනවා ද ලෝකේ වෙනස් වෙලා තියෙනවා අපි විදේශ මාත්තුමට කිව්වා දෙක ඒ ලෝකේ වෙනස් වීමට අනුරූපී වන පරිදි අපිත් වෙනස් වෙලා තියෙනවා කිව්වා 90ට පෙර ලෝකේ එදා අපේ ප්‍රතිපත්තිය 90යි 2010 අතර ලෝකේ ඒකට අනුරූපී වන ප්‍රතිපත්තිය 2010න් පසු ලෝකයේ ඒකට ගැලපෙන ප්‍රතිපත්තිය. ඒතර ඉන්දියානු විදේශ සමාජ්‍යවරයා කිව්වා. ඔව්. ඉන්දියාවත් වෙනස් වෙලා කිව්වා. ලෝකයත් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා ඉන්දියාවත් වෙනස් වෙලා කියලා ඌ කියනවා. ලෝකේ ගමන් කරන්නේ හිම. සමහර අය කියනවා අපි ඉන්දියාවට ගියපුවම ටෙලිකොම් එක විකුණන්නට පක්ෂ වෙයි. අමුල් එකට පක්ෂ වෙයි නෑ මතක තබා ගන්න. අපි රටක් එක ගනුදෙනු කරන එක රටක රාජ්‍ය නායකයන් හමු වෙන එකයි රටක ජාතික ආර්ථික ප්‍රතිපත්තියයි කිසිසේත්ම අපි පටලගන්නේ නැහැ
හැබැයි ඒගොල්ලෝ එහෙමයි රටකට ගිහිල්ලා කීයක් හරි දුන්නාම කටවා ගන්නවා අපි එහෙම ව්‍යාපාරයක් නෙවෙයි අපි විදේශ සබත්ව ශක්තිමත් කරගන්නේ අපේ රටේ ජාතික ආර්ථික සැලැස්මක් අපි හදනවා ඒ සැලැස්මට අවශ්‍ය වෙන ජාත්‍යන්තර සහාය ලබා ගැනීම අරමුණෙන් අපි විදේශ ප්‍රතිපත්ති හදනවා ඒක තමයි අපි අරමුණ ඒ නිසා මම හිතනවා අපිට පැති කීපකින් මේ පරිවර්තනය කරන්න ඕනවා